අයිබෝන් අද මම ඔයාලත් එක්ක ටිකක් වෙනස් ඉදේ මාතෘකාවක් කතා කරොත් හොඳයි කියලා හිතුවා. අද මම ඔයාලත් එක්ක කතා ගන්නේ ග්‍රීන් හවුස් ගැන. ඉතින් ග්‍රීන් හවුස් වලත් ඔයාලා එක එක view එකක් තියෙන එක එක හැඩයක් තියෙන ග්‍රීන් හවුස් ලෝකේ දැකලා ඇති. ඉතින් මේ විදිහේ විවිධ හැඩයන් තියෙන ග්‍රීන් හවුස් කීපයක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ. ඒ විදිහට වෙනස්ම විදිහේ ග්‍රීන් හවුස් ස්ට්‍රක්චර්ස් නිර්මාණය වෙන්න හේතුව මොකද්ද? ඒ වගේම ඒ වගේ තියෙන වාසි අවාසි මොනවාද කියන දේ අපි කතා කරමු මේ වීඩියෝ එකේ. ග්‍රීන් හවුස් එකක් කියන්නේ අපි වගා කරන භෝගයක් තියෙනවා. ඒ භෝගයට බාහිර සාධක වල බලපෑමක් වෙන්නේ නැති වෙන්න අපි કૃත්‍රිමව නිර්මාණය කරනවා કૃත්‍රිම පරිසරයක්. හැබැයි නිර්මාණය කරන કૃත්‍රිම පරිසරේ ඉතාමත් යෝග්‍ය විදිහට භෝග වගා ගන්න යෝග්‍ය විදිහට තමයි අපි නිර්මාණය කරන්නේ. ඉතින් මේ විදිහේ විවිධ දේශගුණික தত্ত্ব, ඒ වගේම විවිධ ප්‍රදේශවල බාහිර පරිසරික සාධක වෙනස් වෙනවා. උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, සුළඟ, ඉතින් මේ වගේ தত্ত্বයත් එක්ක අපිට සිද්ධ වෙනවා විවිධ ස්වරූපේ විවිධ හැඩේ ග්‍රීන් හවුස් එකකට හරිතාගාරයකට යන්න. ඉතින් මේ විවිධ ස්වරූපේ ග්‍රීන් හවුස් නිර්මාණය ගන්න ප්‍රධාන සාධක කීපයක් බලපානවා. ඒ අතරේ පළවෙනි සාධකය තමයි නිෂ්පාදනය. අපි නිෂ්පාදනය කරන භෝගවල ස්වරූපය, ඒ වගේ අලවිය කරන මිල කොහොමද, ඒ වගේම වගා කරන යන කාලය, ඒ වගේ සාධක අපි බලන්න ඕනේ. ඒ වගේම තවත් දෙයක් තමයි කාර්යක්ෂමතාවය. කොච්චර කම්කරුවෝ ප්‍රමාණයක් වැඩ කරනවද, අපි කොච්චර ලොකු ප්‍රොඩක්ෂන් එකක් දෙනවද, ඒ වගේම අපි අරමුණු කරන විලඳපොළ මොකද්ද. ඉතින් මේ වගේ සාධකත් එක්කත් ග්‍රීන් හවුස් වල ටයිප් එක වෙනස් වෙනවා. ඒ වගේම ග්‍රීන් හවුස් වල අපි පාවිච්චි කරන ටෙක්නොලොජි එක, ඉතින් අපි සාමාන්‍ය විදියට වගා කරනවද, එහෙම නැත්නම් උසස් තාක්ෂණික උපකරණ යටතේ ස්වයංක්‍රීයව අපි හරිතාගාරය පාලනය කරනවද, ඉතින් මේ වගේ තාක්ෂණික ක්‍රමවේදත් ඉතාමත් වැදගත් වෙනවා විවිධ ස්වරූපී ග්‍රීන් හවුස් නිර්මාණය කරන්න. ඉතින් අපි මුලින්ම කතා කරමු ලෝකේ ප්‍රසිද්ධම, ඒ වගේම ශ්‍රී ලංකාවේ බහුලව අපිට දකින්න පුළුවන් ග්‍රීන් හවුස් එකක්. ඒකට අපි හඳුන්වනවා ටනල් ග්‍රීන් හවුස්, එහෙම නැත්නම් කොන්සර්ට් ග්‍රීන් හවුස් කියලා. ඉතින් සාපේක්ෂව හැමතැනම වගේ ග්‍රීන් හවුස් නිර්මාණය කරද්දී මේ ස්ට්‍රක්චර් එක තියෙන ග්‍රීන් හවුස් තමයි යොදාගන්නේ. ඉතින් මේ ටනල් ග්‍රීන් හවුස් හරියටම ස්ට්‍රක්චර් එක උමගක් විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊට අමතරව සාමාන්‍යයෙන් හැම ගොවියෙක්ටම හැම කෙනෙක්ටම දරන්න පුළුවන් මුදලකට අපිට නිර්මාණය කරන්න පුළුවන් ග්‍රීන් හවුස් එකක් තමයි මේ කොන්සර්ට් ග්‍රීන් හවුස් කියන්නේ, නැත්නම් ග්‍රීන් හවුස් කියන්නේ. මේ ග්‍රීන් හවුස් එකේ විශේෂත්වය තමයි උපරිම ආලෝකය ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම සුළඟට හොඳ ප්‍රතිරෝධීතාවයක් දක්වන මේ ව්‍යුහය. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ සර්කියුලර් ග්‍රීන් හවුස්. ලෝකේ තව ප්‍රසිද්ධ ග්‍රීන් හවුස් ස්ට්‍රක්චර් එකක් තමයි මේ සර්කියුලර් ග්‍රීන් හවුස් කියන්නේ. අතන මේ ග්‍රීන් හවුස් එක ස්ට්‍රක්චර් එක ගත්තාම ගොඩක් කාලවට අර්ධ වෘත්තාකාරව තමයි තියෙන්නේ වහලය. ඒ වගේම වහලය ගොඩක් ආවෘතකයක හැඩයට ගන්නවා. ඉතින් මේ සර්කියුලර් ග්‍රීන් හවුස් එක ඩිසයින් ගන්නදී අපි ස්ථාපනය ගන්නදී ගොඩක් කාලවට උතුරු දිශාවත් දකුණු දිශාවත් යාමන විදිහට තමයි අපි ස්ථාපනය ගන්නෙ. ඒකට ප්‍රධාන හේතුව තමයි අවශ්‍ය වැඩි වේලාවක් ග්‍රීන් හවුස් එක ඇතුළත සූර්යාලෝකය ලබා ගන්න පුළුවන් විදිහට තමයි ගොඩක් කාලවට ස්ථාපනය ගන්නෙ. ඉතින් මේ ග්‍රීන් හවුස් එකේ තවත් විශේෂත්වයක් තමයි ගොඩක් කාලවට යුරෝපයේ වගේ රටවල සෞම්‍ය කලාපීය රටවල ගොඩක් කාලවට සම සීසන් එකේ වගා ගන්න පුළුවන් භෝග තමයි වගා ගන්නෙ. ඒ වගේම මේ ග්‍රීන් හවුස් එක ගොඩක් කාලවට ආවරණය වෙන්නේ ප්ලාස්ටික් වගේ අමුද්‍රව්‍ය යොදාගෙන තමයි ආවරණය කිරීම සිද්ධ ගන්න. ඉතින් මේ සර්කියුලර් ග්‍රීන් හවුස් වල විශේෂත්වය තමයි ඒ වගේම මේ වාසිය තමයි ගොඩක් ශක්තිමත් ග්‍රීන් හවුස් එකක්. ඒ වගේම මේ ග්‍රීන් හවුස් එකේ දවස පුරාම ආලෝකයේ වැඩි කාලයක් ගන්න පුළුවන් විදිහට තමයි ඩිසයින් වෙන්නේ. ඉතින් මේ ස්ට්‍රක්චර් එකේ තවත් විශේෂත්වය තමයි ඉතින් මේ සර්කියුලර් ස්ට්‍රක්චර් එක තියෙන ග්‍රීන් හවුස් ගොඩක් කාලවට අපිට මිලදී ගන්න පුළුවන් දරන්න පුළුවන් මුදලකට තමයි අපිට නිර්මාණය ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඒ වගේම මේ ග්‍රීන් හවුස් එක අභ්‍යන්තරයේ හොඳ වාතාවරණයක් තියෙනවා. ඒක නිසා ගොඩක් කාලවට ආර්ද්‍රතාවය පාලනය කරගන්න ලේසි. ගොඩක් කාලවට දිලීර හානි වළක්වා ගන්න පුළුවන්. ඉතින් මේ ස්ට්‍රක්චර් එක තියෙන ග්‍රීන් හවුස් වල වගා කිරීම. ඉතින් ඊළඟට මම කතා ගන්නේ ලෝකෙ මිල අධිකම ස්ට්‍රක්චර් එකක් තියෙන ග්‍රීන් හවුස්. ගොඩක් කාලවට උසස් තාක්ෂණික උපකරණ, ඒ වගේම උසස් තාක්ෂණික භාවිත කරන ග්‍රීන් හවුස් මේ ස්ට්‍රක්චර් එක තමයි අපිට දැක ගන්න තියෙන්නේ. ඉතින් මේ ස්ට්‍රක්චර් එක තමයි ගේබල් රූෆ් ස්ට්‍රක්චර් එකක් තියෙන ග්‍රීන් හවුස් මේ විදිහට හඳුන්වනවා. ඉතින් මේ ගේබල් රූෆ් ස්ට්‍රක්චර් එක තියෙන ග්‍රීන් හවුස් ලෝකයේ ඉතාමත් දියුණු රටවල, ඒ වගේම ඉතාමත් මිල අධික තාක්ෂණික උපකරණ යටතේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ ග්‍රීන් හවුස් වල වගා කරන්නේ තමත් ස්වයංක්‍රීය තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත වෙන අභ්‍යන්තර පරිසරයක් නිර්මාණය කරලා තියෙන ඉතාමත් උසස් තාක්ෂණික ක්‍රමවේදයන්
වලට යන්න පුළුවන් ඉහළ මිලක් දරන්න පුළුවන් රටවල තමයි මේ ස්ට්‍රක්චර් එක තියෙන ග්‍රීන් හවුස් ගොඩක් කාලවලට අපිට දකින්න හම්බ වෙන්නේ. ඉතින් මේ උසස් තාක්ෂණය භාවිතා කරනවා ඒ වගේම උසස් අමුද්‍රව්‍ය භාවිතා කරලා මේ නිර්මාණය කරන නිසා ඉහළ මිලක් යනවා මේ ස්ට්‍රක්චර් එක තියෙන ග්‍රීන් හවුස් එක නිර්මාණය ගන්න. ඉතින් මේ ගේබල් රූෆ් ස්ට්‍රක්චර් එකක් තියෙන ග්‍රීන් හවුස් එක විශේෂත්වය තමයි මේක වහලේ නිර්මාණය වෙන්නේ අංශක 25ක් අංශක 30ක වගේ ගුණයක හලුවා. ඉතින් මේ විදිහට නිර්මාණය කරන්න ප්‍රධාන හේතුව තමයි ගොඩක් කාලවලට මේ වගේ ග්‍රීන් හවුස් නිර්මාණය වෙන්නේ හිමපතන වැඩි ප්‍රදේශවල. ඒ වගේම සෞම්‍ය කලාපයේ කියන්නේ ගොඩක් කාලවලට පොසත් රටවල් තමයි මේ වගේ ග්‍රීන් හවුස් නිර්මාණය කරන්න පෙළඹෙන්නේ. ඉතින් ගොඩක් කාලවලට හොඳ ප්‍රතිරෝධීතාවයක් දක්වනවා හිමපතනෙට මේ ස්ට්‍රක්චර් එක තියෙන එක. ඉතින් ගොඩක් කාලවලට අපි දන්නවා සෞම්‍ය කලාපයේ දේශගුණයක් තියෙන ප්‍රදේශවල අඩු කාලයක් තමයි ආලෝකය ලැබෙන්නේ. ඉතින් මේ අඩු කාලේ උපරිම ප්‍රයෝජන ගන්න ඕන නිසා මේ ස්ට්‍රක්චර් එක තියෙන ගොඩක් කාලවලට ග්ලාස් වලින් තමයි ආවරණය වෙන්නේ. ඉතින් වැඩි කාලයක් ආලෝකයෙන් නිරාවරණය වෙන විදිහට තමයි මේ ස්ට්‍රක්චර් එක තියෙන ග්‍රීන් හවුස් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ ගොතික් ආච් ග්‍රීන් හවුස් කියන ස්ට්‍රක්චර් එක තියෙන ග්‍රීන් හවුස් ගැන. ඉතින් මේ ග්‍රීන් හවුස් වල විශේෂත්වය තමයි මේකේ view එක අපිට සම්බන්ධතාවයක් තියෙනවා මේ කැන් සර්කියුලර් ග්‍රීන් හවුස් වල එකට එකතු වෙලා වගේ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ ෂේප් එක ගොඩක් කලාවට අපිට දුන්නක හැඩයට තමයි සමාන වෙන්නේ. ඒ වගේම හුලඟට හොඳ ප්‍රතිරෝධීතාවයක් තියෙනවා. ඒ වගේම හිමපතනය වන ප්‍රදේශවලට ඉතා සාර්ථක විදිහට භාවිත කරන්න පුළුවන් හොඳ view එකක් තියෙන ග්‍රීන් හවුස් එකක් තමයි මේ ගොතික් ආච් ග්‍රීන් හවුස් කියලා කියන්නේ. ඒ වගේම මේ ස්ට්‍රක්චර් එක ඉතාම ශක්තිමත්. ඒ වගේම වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඉතාම ශක්තිමත් අමුද්‍රව්‍ය වලින් අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මේ ග්‍රීන් හවුස් වල විශේෂත්වය තමයි ආලෝකයට කියන්නේ වැඩි කාලයක් ආලෝකය ලබා ගන්න අවශ්‍ය නැති මේ ග්‍රීන් හවුස් එක අපිට යොදා ගන්න පුළුවන් ඉතාම සාර්ථක. ඉතින් අපි ඉස්සරහට ග්‍රීන් හවුස් ගැන තවත් වීඩියෝස් නිර්මාණය කරද්දී මේ ස්ට්‍රක්චර්ස් ටික අපිට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා තමයි මම මේ විදිහේ කෙටි වීඩියෝ එකක් නිර්මාණය කරන්න බැලුවේ ඔයාලත් එක්ක මේ ස්ට්‍රක්චර්ස් ගැන පොඩක් නොලෙජ් එක ෂෙයා කරගන්න ඕන නිසා. ඉතින් මේ වගේම තවත් වීඩියෝස් බලන්න කැමති නම් subscribe කරන්න අපේ channel එක. මේ වගේම තවත් වීඩියෝ එකකින් ක්‍රීට් මෙනු මුණ ගැහෙන්න.